කසවට කරනා මේ මල් පිපුණා අතු ඉති සැදුනා හැම දවසේ ඇයිද වාගේ පෙර කවදා හෝ විසිතුරු නැත්තේ මේ පියසේ ලිහිණි කුරුල්ලෝ අදයිගෙනාවේ පෙම් කවලිය වූ පොත අපගේ සසලේ සිතමා තැයියේ මිහිරේ නිමල් නිල්වලා සෙමෙන් ලංවෙලා රටා වන්නදී බලා මණ්ඩලේ කවුරුන්ද ඇඳුනේ ඒ වන්රූ තුලින් නැහැනේ ඔබයියේ ලඳුන් මට තම සීතයි මගේ රත්තරන් පදුම කුමාරි පද්ම වනේහි මේ ලස්සන පෙර නැදුටුවේ මිටියාවතෙහි දිය ඇලි අතරින් අප මේ ලෙස පෙර නැබැලුවේ ඇඟිලි අකින් හෝ පනින පවන්හි ඉන්න එපා සසලේසිතමා ඇයියේ මිහිරේ දුහුල් මිදුමේ සිහිල් මාරුතේ නදී නින්නයේ රුවක් ඉන්නවා ඒ රූප නාරී හිදීනෙත් ඇරන් රුවි නරසෙනෙහේ සීතයි මගේ රත්තරන්
Thank you. සාමාන්‍යයෙන් සංගීතය ගැන අදහසක් නැතත් යම්මකාරයක සින්දු අහලා පුරුදු කෙනෙක්ට නිකන් හිතෙන විදිහට මේ අර සින්දුවේ කැලේ වෙන වේන මේ වගේ. ඔබ කළ ඒ ගීතේ වර්ණ ගැන්වීම. ඒක මා සාධාරණීකරණය කරන්නේ. එවකට මෙච්චර පහසුකම් තිබුණේ නැහැ. ජෝතිපාල වගේ ගාන ශිල්පියෙක්ට තිබුණේ. ඔහුට අවටින් ඇහිච්ච ගීත ගායනෙක් තමයි. ඔබටත් ඒ අවටින් ඇහෙන ගීත ගායනෙක් තමයි ඔබට තියෙන්නේ. නමුත් ඔබට අවටින් බොහෝ කපාටයන් ගණනාවක් ඔස්සේ සංගීතයන ලෝකෙම තියෙන සංගීතය. ඒ ගීතේට ශාස්ත්‍රීය ගායනාංග ඔබ එකතු කළා. ඉතින් මාය සාධාරණීකරණය කරන එක ඉතාම ධනාත්මක දෙයක්, ඉතා වැදගත් දෙයක්. මෙන්න මෙයයි අවශ්‍ය වන්නේ මේ පැරණි දෑ නූතනත්වය කරගෙන යා යුතුයි. විදග්ධ දැනුම සමග මිශ්‍ර කරලා, එහෙම නැත්නම් නිවැරදි තාක්ෂණයන් සමග මිශ්‍ර කරලා. ඔබට සුබපත්න ඔබේ ගායනාවට මා ඉතා මනාපයි. බොහොම ස්තුතියි. මේ කිසිරු ඇත්තටම ඔයාගේ තියෙන්නේ ඇත්තටම හරිම පුදුම ලස්සන කටහඬක්. මම හිතනවා මේ කටහඬට මේ ගීත තෝරා ගැනීම වලට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරයි කියලා, අවසානයේ දක්වාම ප්‍රේක්ෂකයන් ගෙනියයි කියලා එහෙම බලාපොරොත්තුකුත් මගේ හිතේ තියෙනවා. සුබ පතනවා. බොහොම ස්තුතියි මට. ඔව් පිළිගන්නවා. මොකද ඔයා නිදහසේ ආයාසකින් තොර ඔයා ගායනා කරා. ඔයාට තියෙනවා ඉන්ෆ්ලුවන්ස් එකක් අර කිව්වා වගේ පොඩි සූෆී සහ මේ මොඩර්න් කව්වාලි ටච් එකකුත් තියෙනවා. කියන්නේ මං කියන්නේ ෆතේ අලි ඛාන් ගුරුකුලයට පොඩි මේ දැන් මේ ෆිල්ම් වල එන්නේ ෆතේ අලි ඛාන් කවුද මේ ඒක එන්නේ සහෝදර හරියට ඒක එන්නේ අර කපාට යන කියන්නේ කියන්නේ YouTube එක ඒක හරියටම හරි. ඉතින් මං කියන්නේ මේකත් එක්තරා අධ්‍යාපනයක් මං කියන්නේ. පැහැදිලිව මේකත් අධ්‍යාපනයක්. මේකත් යම් අධ්‍යාපනයක් කියලා. අධ්‍යාපන පාඨශාලීය එහෙම නැත්නම් එහෙමම වෙන්න අවශ්‍ය නැහැ. එහෙම නොවිච්ච අය ලෝක වෙනස් කරලා තියෙන ඕන තරම්. එහෙම අය තමයි ඇත්තම ලෝක වෙනස් කරලා තියෙන්නේ. ඒ ලෝක වෙනස් කරන්නේ ගියේ කොහොමද කියලා බලන්න තමයි පාඨශාලේ තියෙන්නේ. ශාස්ත්‍රාලීය අධ්‍යාපනය හදන්නේ ඒකට. ශාස්ත්‍රාලේ හදන්නේ කොහොමද ඒක ඒක එක්ස්ප්ලෝර් කරන්නේ, ගවේෂණය කරන්නේ. හරි, ඒ නිසා ඔය ඕක හොඳයි. ඕක ඉතා හොඳයි. ඔය ලයින් එක යන්න කියලා මම යෝජනා කරනවා දිසරු. මම විශ්වාස කරනවා හොඳට ගීත ගායනා කරා කියලා. මම හිතනවා නැවතත් අපි හම්බ වෙයි කියලා. Good luck. Oh, Mr. Disa.